ඔබතුමාගේ මාත්‍රෘකාව බවට පත්තන්නේ ආර්ථිකය යතා තත්ත්වයට පත් කිරීම එවිිලිබඳුවව අප ඉතාමත් ගෞරව ආාධනකන ඔබතුමාමගේ දේශනයට. ස්තුතියි මට ආරාධනා කලාාට අද අපි මූුණ දෙන ප්‍රශ්නය මංහිතන්නේ අපේ ඉතිහාසේ ආර්ථිකවයම ගැඹුරුම අවස්ථාව කියලා කියන්න පුළුවන්. මංහිතන්නේ කාගෙවත් මතකයේ නැහැ වාහනයකට තෙල් ටිකක් දාගන්න දවස් දෙක තුන හතරක් පෝලිමික ඉන්නවා. අපිස් කොල යන කාලේ ගෙදර තිබුණේ බූමිතෙල් ලිපක් තිබුණේ. සමහරය දර දාළ තමයි ගෙදරීව්වේ. අද හැමෝම වගේ ගැස් දාළ තමයි සාමාන්‍යයෙන් ආහර කුස්සේ හදන්න. ඒකට ගෑස්සකටත් දවස් දෙක තුනක් පූලිමේ හිටියන්. මටක කියගෙන කියග යන්න පුළන් මේ අර්බුදය තරම. නමුත් මේ ආර්ථික විද්‍යාව පැත්තෙන් බැලුවොත්, ප්‍රධාන ප්‍රශ්න දෙක් තිබි නස්්‍රී ලංකාආර්තිික එකක් ඇවිල්ලා අයවැය පරතරයක් තිබිල තියනවා දසක ගණ නාවකටම. එක කියන්නේ වියදම වැඩි ආදායමට වැඩිය. ගෙදරක් ගෙනියන්නත් බෑ හෙමනං හරද ව්‍යාපාරයක් ගෙනියන්නත් බැහැ රටක් ගෙනියන්නත් බැහැ. දෙවනි ප්‍රශ්නය ඇවිල්ලා. අපි භාවිතා කරන දේ පරිභෝජනය කරන දේ හැම එකක්ම රට තුළ නිශ්පාදනය වෙන්න එන ඕ නැම ටක එතකොට මන ශබ්ද විකාශනය වෙන්න පුළුවන් මගේ අතේ තියෙන ෆෝර්් එක වෙන්න පුුවන් ම එතට අපපු වාහනය වෙන්න පුළුවන් ඔක්කොම වෙන වෙන තැන්ගවල නිශ්පාදන වෙලාතරන එන්න හැම ටකම එහෙම තම එතකට ඒකට ගෙවන්න ඒ රටේ මුදල අවශ්‍යයයි අප ඩොල්ලරක කියල කියෙමු දොල්ල එකක අශ්‍යත ලංකාව තුට දෙවන ප්‍රශ්නය විල්ලා අපි අපනායනය කරන ඩො ලබන ප්‍රමාණය, ආනායනය කරන ප්‍රමායට වැඩිය අඩුයි. ඉතින් විව් හාත්මක ස්ට්‍රක්චර් ප්‍රබ්ලමක ඇත නවා මේකට මම මේ වගකීම එක ආණ්ඩුවකට පවරන්නේ නැහැ මේක දිගින් දිගටම ලංකාවේ ආර්ථිකය තිබුණ ඇතරම ගැටලුව ප්‍රශ්නය. දැන් කොහම අපි මේක විස ඳන්නේ යන්නේ. අපි වැෑම් කලාඇදදස් පහළුවේ දහන මේ විශේෂයෙන්ම අපි ආදායන් වැඩි කරන්න ඕනි කියලා. ඒ අදය ඩිල දේශ නිශපන්සීට හය කනල දතුන්නකට විතර. ඉහලට එක ගෙනනිච්චා ආදාෑම වැඩිට ක්‍රමණුකුල ගෙනිය ඕනේ ඇත්තටම අප ඒක පුදගල ආදායම ගත්තහම මේ සසිියයට විසක් කතර වෙන්න ඕනේ. නමුත් එක දහට බැහැල තිබනේ. අද සට අටක්කට විතර තමයි බැහල තියනෙති ලොකු ගැටලුවක් ප්‍රශනයක් තියෙනවා. එතකොටට ද ආදායම ගන්න කොට අදයම ගන්න ඕනේ එකෙක් නැහැ මොකදඒක ආදායම ගත්තය නැත්තං ඉදි එදා ජීවිතයේ. දරුවන්ගේ අධ්‍යාපනයට අපේ සෞ්‍යයට වැඩිමල්ලාගේ සෞඛ්‍යයට එතකොට අදු ආදායම් ලාග බීන්ත සමාජ ආරක්ෂණය දෙන්න රජයක මුදල් තියන්න ඕනේ තින් අනි වාරයෙන්ම එක වැඩි කරන්නුනේ. ගැටලුව තියෙන්නේ කාගෙන්දක ගන්නේ කියන එකයි. කොහොමද ගන්නේ කාගෙන්ද ගන්නන්නේ දැමේ ලඟදී බදු වැඩි කලා. බදු වැඩි කරනොකට වැඩි කලා සාමාන්‍යයෙන් රැකියාවට යන ගෞරවයෙන් වැඩ කරන. ද ැකිටලා බස්සකගේ හරික චේ තෙරෙපලාගගේ හිල්ල හැන්දෑවය ගෙදරට එනවා. සමහට අම්ම කෙනෙක් වෙන්න පුළුවන් දරුවන් දෙන්නෙක් ඉන්නවා බලාගන්න. ඒ අය හම්බු කරලා පවුල බලාගන්නවා දරුවන් බලාගන්නවා දරුන්ගේ අධ්‍යාපනය බලාගන්න වයිසකම්මගෙනෙක් තාත්තගෙනෙක් සියගෙන කාචින කියෙනෙගළ ලාගන්න ගෞර ජීවත්වන. ඉතින් කාගෙන්ද ගන්න ආදායමක කියෙන් පශ්‍යතියනෙ බදුගන්න කාටද කියනෙක්. ඉතින් අපි මංහිතන්නේ ගෞරවයෙන් වැඩකරණ අය ආරක්‍ෂා කරන බදු ප්‍රතිපැත්තියක් තියන්න ඕනේ. එකේ දෙකක් නැහැ. යපෙන සමාජය ඇති කරන්නා ගෞරවෙන් ජීවත නෑ ෞරවයම ජීවත්තදද. ගන්න තියෙනගෙන් ගන්න ඕනේ. ඒක දෙකක් නැහැ. ආදායන් වැඩිතියෙනයගෙන් ගන්න ඕනේ. මොකද සමාජ සාධාරණත්වයක තිය ඕනේ නැතන් ඉතුරු වැඩපිළිවෙල කරන්න බැති ඒ එකක්. අනිත්ත එක අප නෑන වැඩිකරන වැඩපිළිවෙලකට යන්න ඕනේ. ඒක කරන්නේ නැතුව. ඒ ප්‍ර්න සිදන්න බැ. තව ඉක්මං කරුණක් කිව්වොත් ළඟදී වෙච්ච ප්‍රශ්නයේ බඩු මිල ඉහෙලට ගියක තමයි ලොකුම ගැටලුව ප්‍රශ්නය. මට දුලකතරින් කතා කරනවා අම්මලා පොත්්තිික දැන් අරන් දෙන්න තියෙනවා කියලා කියනවම අර්ථමාසය වෙන කොට දරුවන් පාසල්ල යන්න ගේ අවුදේ රුපියල් හාරදාහක්වේ දංකලානගේ පොත් කට්ටලේ ගන්න මේ වුදේ රුපියල් දුොස් දහක්කතරය යනවලු. ඇති හිතන්නවත් බැහැ. ෑන්කට දරු අයමන්න මාසක රුපිය පන්දහක් දුන්න අම්මත් තාත්තා හර රුපිය දහදාහකට වැඩිය දැන් හොයෙනවා ඒ වැන්න එකට ගෙවන්න. ඉතින් බඩු මිලි හෙළට යනක. අම්මලා අක් කල ඉන්න තැන්වල මම ආහර මිල ගැන කතා කරන්න කැමිතින් හැ මට වැඩිය උගාහක් දන්නවා මේ කොච්චර ඉහෙලට ගිහිල්ලා තිීනද කියලා මේ බඩු මිල වැඩිනක. තින් මහා බැංකුවේ ප්‍රධාන වකීම් දෙකත් තිීෙනවා එකක් කැවිල්ලා. මූල්ලිය ෂේත්‍රයේ ස්ථාවරව තබා ගැනීම. එකට ැංකු අර්බුදයක් ඇති කරන්න බැහැ මගේ අම් මේ බැංකු අර්බුදයක් ඇතිකලොත්. අර නාය දුන්නා වගේ නෙමේ මේ රටේ මිලියන ගණංසෙනක ඔය බැංකූල ඉතුරු කල්ලා තියෙනවා. අවුරුදු විස්සතය හතලිය වැඩ කරලා වයසට යන කාලේ විශ්‍රාම කාලයටත් මුදල් දාලා තියන්නේ ඔයි වගේ තැන්වල හිතල බලන්න පුළුවන් බැංකූුවල ප්‍රශ්නයක් ඇති වුණොත් මූල්‍ය අයතන ප්‍රශ්නයක් ඇතිවුනොත්. ඒකෙ න්න ැකිරන්නව බැරයි ති. අද අප ආරක්ෂක් කලම යුතු මහ බැංකුවේ ප්‍රධහන වගකිීමක දෙමනිය කඇවිල මහ බැංකකට තියෙන්නේ උද්දමනය නැත්තම් බඩු මිල පාලනය කිරීම මහ බැංකුවට ඉනිසා මහ බැංකවක්ස්වාදීන වෙන්න ඕනේ. එකයන්නේ රජයකිව්වත් අපි මේකට ඒට අරකට වියදං කරනවා කියලා මහ බැංකුවට නියකද ැ බද ලච් හල ඔක්කො ගවන්න කියෙල ඕක මයි වෙලා තියෙන්නේ ළඟද ති මහ බැංක්කක් වාදීන වෙන්න ඕන ස්වාදීන නැහැ. එක කියන්නේ මුදල්ලම තුමාට ඕන දිරි ක්‍රියත්ම ක්‍රියාත්ම කරගෙන ගියයි. මේක හිතන්න බැරි වැඩක් මෙතන වෙලා තියෙන්නේ. මටක ලැජ්ජයි කියන්නවත් මම කියන්න නෝනේ කියන්න නෝනෙමක. අපි ජනාධ පිරිගෙනෙක් පත් කලා. මුදල් ගැනවත් ආර්ථය ගැනවත් කිසිම අවබෝධයක් නැහැ. ඒ ජනාධ පිතුම අගමතිගෙනෙක් පත් කරනවා. මුදල් ගැනවත් ආර්ථික ගනත් කිසිම අවබෝධයක් නැහැ. සාධාරණයවෙමු. ආධිපති කෙනෙකුට අගමතිගෙනෙකුට මුදල් ගැනවත් ආර්ථිකන අබදධ තිය න නෙ ැහැ සමට ඒක්ගේ දැනුම ඉගෙනුම වෙන ශේත්‍රල වෙන්න පුළුවන් සාධාරණ වනොත්. හැබ එහෙම කරලා ඊට පස්සේ මුදල්ලමිති කෙනෙක් පත් කරනවද ආර්ථිකය ගැනවත් මූල්‍ය ගැනවත් කිසිම දැන්මක් නැති. කවදාවත් කරන්න නැටි වැඩ. ෝ ව්‍යාපාරිකෙක් නං ඔ කවදතුේ ව්‍යාපාරයට එහෙම එකක් කරන්නේ නැහැ. ආහර විකුණණ ව්‍යාපාරයක් නම් හරියට හොඳට කෑම වූයන්න පුළුවන් කෙනෙක් එතට යොද වන්නේ. අරද කවන්ටර් එකට දානුව වන්න කරන මුදල් එකතු කරන්න ගණන් කරන්න පුළුවන් එකනෙක් දාන්නේ. මට දරුවන් දෙන්නක් කියනවා. ඒෙවල් ප්‍රස්සකට යනවා පු පුතා එලෙවෙල්ල ක්‍රලාස්සිකට ගිහිල්ල ගනිත ඉගෙනගන්න වනං. පුතා ඇවිල්ල මට කිව්වෝත් තාත්තේ. අට පාස්වෙච්ච එක් කෙනෙක් තමයි එවලතියෙන්නේ ගණංගු ගන්නන්න පන්තියේ. මදමට තන් තාත ගෙනෙක් හැටියට පුතාඇවෙල තියෙන්නේ ඒ ලෙවල් එක ගනිතේ ගෙන ගන්න ගුරුවරයට පාස් වෙලා. මට වෙන විදික් නෑමික කියන්න අපි කරගත්ත වර්ධ කළමනාකාරිත්තය වර්ධිතය ඉතින් අපි දෙදස් දහනමේදී කෙටුම් පතක් ඉදිරිපත් කළා මහා බෑංකෝ ස්වාධීන කරලා ඒ අයට ප්‍රතිපත්ය ගෙන යන්න පුළුවන් නමුත් ඒක පාලිමේෙන්තුට වග කියන්න.. ර්ථකය පිඳව එඒ දහස දිරිපත් කලේ අල්මන්තු මන්ත්‍රේරන් වික්‍රමට මැත්තු